सुबह संध्यावक अभिक्वानी स्वाधीन रूपहानी सावस हायाई तिह प्रधान सिंहल पुआत विकाशयात समगी प्रथमेन पुआत सिरस्ताल चंदे निसा दड़बल्लिक नुवी मुरबल्लिक विन्न हदन मेको महामेतिवरने अवसान नू विकस पलात्सबा चंदे त्यान्न अगमेति महिंद सूदानिवीन दिन पनाकिन रट अतुलें किसीम कोरोना रोकी को हम नोवेती वैलिसर नाविक हमुदा कंदूरत याली अरे देशियात्प्यात सांस्कृतियात रकेन माध्य बावितेक अवश्यताव जनपति अवधारणे कराए अर्जुन राजित अनुर शानित एक्कम पलिगनी में कमिसम टेद्दी दिलरुक्षी अत बहकियाई दवसकट कोरोना रोगीन कनन लक्ष एक हमारा पनिदी लोक अनतुरग्गन अनतुरगवीम इदिरि महामैतिवरणय संबंधयेन मैतिवरण कमिसमේ सभापति महिंद देशप्रिय महता विशेष साक्षात्कारवकට එක්වෙමින් කරුණු රසක් හෙළි කළා ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අපි මේක ගණන් කරන්නේ පස්වෙන්දා කියලා අපි 8ට ගණන් කරනවද 8 මාට ගණන් කරනවද කියන එක තාම තීරණයක් නැහැ සෞඛ්‍ය ප්‍රදේශ 90 20 කාමරයක අපේ නිලධාරීන් 10 දෙනායි වාඩි කරන්න ඒජන්ස්ලා 10 දෙනෙකුට වැඩි වාඩි කරන්න බෑ එහෙමනම් අපි ලොකු කාමරවලට යන්න ඕනේ පක්ෂ කණ්ඩායම් ගන්න ප්‍රතිඵලය එදාම රැය වෙන කලින් කියා ගන්න පුළුවන් මනාපත් එදාම මේ රැල්ලටම එක දිගට ගණන් කරනවද නැත්තම් මනාප ගණන් කරන එක අපි පස්වෙන්දට ගන්නවද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපි හැබැයි ඡන්ද විමසීම ගැන චක්ලේකේ හදලා ඉවරයි දේශපාලන පක්ෂ නායකින් සහභාගී වෙන රැස්වීම සඳහා වැඩි ජනතා සහභාගීත්වයක් වෙනුවෙන් අවසර ලබා දෙන ලෙස ඉල්ලීම් ලැබී ඇති බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. එහෙත් එම අවසරයේ ලබා දිය හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බවයි දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේ. රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන්ද එම මහතා කරුණු පැහැදිලි කළා. රාජ්‍ය නිලධාරීන් හෝ වෙනත් ඇත්කඳවලා දිවා ආහාර සැපයීම්, රාත්‍රී ආහාර සැපයීම්, මදුපාන උත්සව පවත්වනවා කියලා පැමිණිලිනවා. ඒවා සංග්‍රහ කිරීමේ වරද යටතට ගැනෙනවා. එම පුද්ගලයා සමහරවට ඔහුගේ කණ්ඩායමත් අන්සීට් වෙන්න පුළුවන් දිනුවත් මන්ත්‍රීතුරා ඉන්න පුළුවන්. ඒක නිසා අපි ඒ සම්බන්ධයෙන් ඉතාම දැඩි අවවාදයක් කරනවා. රජයේ වාහන කැමරා ආම්පන්න මාධ්‍ය ආයතනවල තියෙන ඒවා පාවිච්චි කරනවා. ඒක අපි उत्तर पलाते सह पुत्तलम डिस्ट्रिक्ट दूपत्तल पिहिटुआति मेतिवरण मध्यस्थान प्रवाहन कटियुत सेपीम सह आपदा तत्व कतिवोहो तमना हमुदा सहाय लबागेनीमट तीरने करतिबेनवा सेसु पलात्वल आरक्षाव संधा पोलीसे सह सिविल आरक्षक डिपार्टमेंटु योदुवन बवाई महिंद देशप्रिय महता किया सिटिये मेतिवरण नीति उल्लंघने संबंधी महता अधास पलकला අපට ඒවා හැම එහෙමයි විසන්න බෑ. එහෙම කරන කෙනෙක් අහු වුණොත් අපි දඩබල්ල වගේ දඩයන් කරන්න වගේ හඹාගෙන යන්නේ නෑ. නම් අපි මුරෝ බල්ල වගේ මේක බලන් ඉන්නවා. දේශීයත්වය හා සංස්කෘතික හර පද්ධතිය සුරැකෙන මාධ්‍ය භාවිතාවක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. जनाधिपति कार्यालय प्रवृति स्वाधीन रूपाणी मदचाले प्रगति समालोचन साकच्छावेति जनाधिपति तुमा मेभव प्रकाश कला नवीन ताक्षणीय पदनाम करगत रूपाणी कलावक्कुन वेन्कलेतु विनस्कम सह दनुम प्रवर्धने किरण वेडसटान संपादने आवश्यकता पिलिबंदवद साकच्छा करुणा मेतिवरणयट पेर जनतावट इदिरिपात् कल सौभाग्य दक्म प्रतिपत्ति प्रकाशय जनतावगेन अति बहुतरयक् पिलिगत्ता एबेविन तम प्रतिपत्तिय हुआ दक्वीम नोव तम रजय इटु करमिन सिटिन प्रतिपत्ति प्रकाशय संधान दर्शनीय जनतावित रगिनियामी वेदगत्कम जनाधिपति तुमा पेन्वा दुन्ना विकाशय संधा विदेश वेडसटान तोरा गनीमेदी अनुगमने කලීතු විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවද ජනාධිපතිතුමා පැහැදිලි කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වත්මන් තත්වය ඉදිරි ක්‍රියාකාරීත්වය සහ සැලසුම් පිළිබඳවද සමාලෝචනය කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක, විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චි මහතුන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. පසුගිය පාලකින් දිගින් දිකටම කල් තැබූ පළාත් සභා මැතිවරණය මහ මැතිවරණයේ අවසන් වූ වහාම පවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පොතුහැර ප්‍රදේශයේ පැවැතු ජනරලයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අධිවේගී මාර්ග ඉදිකිරීමේදී එක්සත් ජාතික පක්ෂය තම හිතවතුන්ට කොන්ත්‍රාත් ලබා දීම හේතුවෙන් සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු නොවව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඉදිරි රජයක් තුළ විනාශ වී ගිය දේපළවලට පමණක් නුව ආර්ථික වටිනාකමක් සහිත වගාවන් සඳහාද වන්දි ලබා දෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ. අද එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකකට බෙදීලා අපි පටන් ගත්ත දේවල් කරගෙන ගියා හැර අලුත් දෙයක් පටන් ගන්න තරම් ශක්තියක් කොහෙත්ම නැහැ. අධිවේගී මාර්ගයේ ඉඳලා මම නිරීක්ෂණය කරන්න ආවා. අවයින් පස්සේ තාම දුර්වලම කොටස තමයි ඇමතිවරයාගේ සමාගමට දීපු කොටස. පසුගිය ආණ්ඩුවට මැතිවරණ කල්දාන මොහොතක් තිබුණා හරියට ජනාධිපතිවරණයට කෙලින්ම යන්න උනා උන්ට ජනාධිපතිවරණය අත්හැරලා කරා දැන් අපිට දැන් කියන්නේ පාර්ලිමේන්තුවේ ආදී ආපෝ මන්ත්‍රී ඉක්මනින් පළාත් සභාවෙන් ලබා දීමට අපි කටයුතු කරනවා කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරගන්න ඕනේ. පළාත් සභාව අක්‍රීය කිරීම මම හිතන්නේ අපි කියලා රකින්නවා හැම අවස්ථාවකම. නිසා මේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න ඔබ අපහායි බව කිය යුතුයි කියනවා. කොල්කාවිල හොඳැල්ල තලවත්තේ ගෙදර මන්සන්දියේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා ඉක්ුණා. සියලු පෞරාණික ස්ථාන ආරක්ෂා කිරීම රජයේ වගකීම බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාතුළු පිරිසක්ද එම ජන හමුවට සහභාගී වුණා. පොල්ගාවිල ආසනයේ තවත් ජන හමුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොල්ගාවිල සංගීතායක ටිකිරි අධිකාරී මහතාගේ නිවසේදී පැවැතුණා. මාවේ හරස් කර ජල යෝජනා ක්‍රමයක් ඉදිකිරීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් තවත් ජන හමුවක් කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේදී පැවැත්ුණා. ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ජනතාව සිය වගකීම ඉටු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියි. මේ අතර කුරුණෑගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකින්ගේ ජයග්‍රහණය තාවුරු කිරීම සඳහා පැවැත් වූ තවත් ජන රැලියක් පොල්පිටිකව රඹේ හන්දියේදී පැවැත්ුණා. අලිමිනිස් ගැටුමට සහ පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා. තමන් කළ ප්‍රකාශයට නොව අගරදගුරු යන වචනය වැරදීම පිළිබඳ සමාව ගන්නා බව සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා අද බදුල්ලේදී ප්‍රකාශ කළා. ඒ අගරදගුරු අතීතුම් මැල්කම් කාදිල රංජිත් හිමිපාණන් පිළිබඳ පසුගිය දිනක ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව සිදුවන ප්‍රකාශවලට පිළිතුරු ලබා දෙමි. ගෝඨාගේ ගොඩෙන් 105ක් ඡන්ද සහිත මහත්තර වැටුණා නම් 47යි 47. එතකොට දෙවනි මනාපේදී ජේවිපී ගහලා තිබුණේ 103යි හංගටත් වඩා ගහලා තිබේ සහිත ප්‍රේමදාස මහතාට ප්‍රවේශ දිනුම්. කවුද මේ 105 වෙනස් කරේ? ඒකට ගියා අදගර මොකද අපේ අද රදගුරු නේ අද රදගුරු හිමිපහණන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මම මේවා කවදාවත් කිව්වේ නැහැ. මොකද මටත් කතෝලික සම්භාව්‍යයක් තියෙනවා. මගේ අම්මා බෞද්ධ තාත්තා කතෝලික. හැබැයි ওই අදරදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක්. අද බදුල්ලේදී පැවති රැස්වීමකදී ඒ පිළිබඳව හරින් ප්‍රනාන්දු මහතා පළකලේ මෙවන් අදහසක්. පාස්කු ප්‍රහාරය මුස්ලිම් මිනිසුන්ගේ මනස වෙනස් කිරීම, කතෝලික ඡන්දය වෙනස් කිරීම මම එදත් කිව්වේ ඕක කියාගෙන හොර තමයි ওই ආතිවුතුම් කාර්යවල හිම්පානෝ මේ වගේ කට්ටියගේ ප්‍රකාශ මේකට බලපෑවා කියන. සමිගි ජන බලවේගෙමත් නෙමෙයි මමගේ ගණන් හැදිල්ල. ඉරිතරක් නෙමෙයි කොන්ද පණ තියෙන නායකයෙක් පත් කරගන්න ඕනේ කිව්වා, මේ ආණ්ඩුව වෙනස් වෙන්න ඕනේ කිව්වා, ඒවා දේශපාලනය කරේ නැහැ කියනවනම් ඉතින් ඒක දෙපාරක් හිතලා බලන්න ඕන කතාවක්. හැබැයි අතීතුම් කාර්ඩිනල් මැල්කම් රංජිත් හිම්පාණන්ට මම මේ අවස්ථාවේදී සමාව භාජනය කරනවා. මට අර අද රදගුරු එක අග රදගුරු එක අද රදගුරු කියලා කිව්වයි කියන එකට එච්චරයි මගේ අතින් මෙච්ච වරද. එනිසා මට මඩ ගැහුවයි කියලා මගේ කට වහන්න හම්බ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මහා සංඝරත්නයේ ඇතුළු පූජ්‍ය පක්ෂයත් මහජන නියෝජිතින් රසකුත් හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය පිළිබඳ අද ස්ථාන රසකදී මෙලෙස අදහස් පළ කර තිබුණා. ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති එක දේශපාලන වශයෙන් විශාල වශයෙන් බලපානවා. මිනිස්සු දියුණු වෙන්නේ ධර්මයට කැමැති වූ තරමටයි. මිනිහා පිරියෙන්නේ ධර්මයට අකමැති වූ තරමටයි. ගිහියෙකුට හෝ කිසියම් කෙනෙක් අපහාස කරනවා නම් නිඳා කරනවා නම් ඒ තැනැත්තා වසලෙකු බව තමයි වසල සූත්‍රයේ සඳහන් වන්නේ. ජනවහර කේමනක් තියෙනවා ඉබ්බ නැහුනේ කට නිසා කියලා. අපේ දේශපාලකයෝ එවගේ ඉබ්බ වගේ හැසිරෙන
जनाधिपति अगमति पीठपुराज आरक्षक पक्ष मत कथोलिक जनता वेदना कथा अभी जनता हरिण प्रणांदु करो प्रकाश प्रहार प्रकाश आगमिक उतुमांट दिगिन दिगटम प्रहार इल्लकरपु कंडायम इदा फील्ड मार्शल सरत पोन्सेका मेतितुमा अमतिवरेक विदियट अति गौरवनीय बेल्लांबिल्ल नायक स्वामींद्रयन वहन्सीट पवा वेदिकावल कथा करे චීවරධාරී කියන වචනේ පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහත්තය එක්ක කඩාගෙන ගිහපු දේශපාලන පක්ෂයත් මේ දෙකම කරන්නේ ඔන්නේ පහත් දේශපාලන අපි දැක්ක මංගල සමරවීර අමතුතුමා එදා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මැතිවරණය මෙහෙමනකොට මොකද කරේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අගෞරව කරා මේ ආගමික නායකයන්ට අගෞරව කරන එක නවත්තන්න කරන අගරදුගුරු හිමිපාණන්ට හරින් ෆර්නෑන්ඩි යොදාගෙන ප්‍රහාරයක් එල්ල කරනවා අනාගත ජනාධිපති සිහිනයේ වෙනුවෙන් කටයුතු කරන ඒ සිහිනය සැබෑ කරගන්න සජිත් ප්‍රේමදාස බිල්ලට දෙන්න ලෑස්ති වෙන පාටලි චම්පික රණවක කියන පුද්ගලයා තමයි මේ සියල්ල පිටිපස්සේ ඉන්නේ. පාටලි චම්පික ඊටාම පැහැදිලිවම තමන්ට තර්ජනයක් විය හැකි නායකයන් ක්‍රමක්‍රමයෙන් දේශපාලනයෙන් ඉවත් කරන ව්‍යාපෘතියක නිරත වෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් කොස්ගොඩ පියගම පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසලදී හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයට විරුද්ධව අද විරෝධතාවක නිරත වුණා. ගෙවුණු දින 50 තුල සමාජයෙන් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. රෝගය හොඳින්ම පාලනය වී ඇති බව තහවුරු වන බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ වැලිසර නාවික හමුදා කඳවුර අද ජලී විවෘත කෙරුණා. එහි මෙහෙයුම් කටයුතු අදියර කිහිපයක් යටතේ අද සිට ක්‍රියාත්මකයි. कोरोना वायरस से आसादित हुआ एक दहस तमसी पनास एक दिन को मेरठीन हंदुना के नतीबे ने पा इन तुंसी अनु दे दिन को मेवनी विटा त्रोहल कथव प्रतिकार लबने पा एक दहस पंसी हतलिस अट दिन को सुवेला पा रोहल वेलीन पीटव गोस्ते बने पा सुवेला पो रोग इनके संख्याव प्रतिशत एकलिस सेल को बीटे हैते नम्या दशम तुना तावदुरोटा त्रोहल कथव प्रतिकार लबने संख्याव सीटे विसाई दशम एकक पवाई वसंगत रोग विद्यांशे पिन पाते ने සමාජීන් අවසන් වරට රෝගී හඳුනා කරනු ලැබුවේ අප්‍රේල් මාස 30 වෙනිදායි. ඉන්පසු මේ දක්වා දින 50ක් තුළ කිසිදු කොරෝනා රෝගියෙකු සමාජයෙන් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. මේ අතර වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගත් වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කිරීමට කටයුතු කෙරුණා. එහි කටයුතු තාවකාලිකව නතර කෙරුණේ පසුගිය අප්‍රේල් 24 වෙනිදායි.
अप्रैल विसी एक्वन दा नाविकमुदा सामाजिके कु कोरोना आसादिते कु बवति हंदुना गनी मत समकाई मेवन विट नाविक हमुदावे में वैलिसर खंदोर हाया संबधी कोविड दहना में आसादित नाविकमुदा पुद्गलयान हत्सी आसु हाय देने को संपूर्ण में सुवेला बा रोहालदलीन पिटोगोस्ती बेनवा ये वाके में तबात एकसी दोलस देने को पमनाई में अविनेटर रोहालदल प्रतिकार लबाने अभी बलापर उत्तेनवा इतामत इकमनी ओन सेलु देना आमत नमतात में मरोगे इन संपूर्ण में सुवेला बला उनके वटिना सेवे नमतात मेराटर लबादी मटर पुलवां कमल अभेवी केला साहु के अमात्यांश मागी निर्देश लबादी लती बेनवा द मे बन बीते वैलिसर नाविक हमुदा खांदोर कोविड दहन में वायरस तुरकलाप्यक सह मेह राजकारी सामान्य पारधि पावागनीमट हकी किल अदीर किटते इतम क्रमाकूल विधिमत क्रमवेदकटनुकूल मेम कंदूर नवतिवृत किरीमट नायक हमुदावी हटोत्कर्ण ये फलम पीवर भाषे अद दिन मेम कंदूरे अत्यावश्य सेवा सह राजकारी आरंभ किरीमट नायक हमुदापतिमासबुआ एवगेम बलापरत्न वीरे दिन किहिपे अतुत मेम कंदूरे अनेकोत अंशवल सह दिपारतिमेन्दु राजकारणुत आरंभ कर मेम कंदूर संपूर्ण विवृतकोट ही राजकारी नमता खालीन तिबुन आकार सामान्य मट्टमट गिनेमट पुलवंकमल बेविकेल विधि वेन्नु लोकट वैरसे पराजय कल नोहकिव लोक सौख्य संविधान प्रधान डेट्रोस एडनुम पवसनवा गोली नायकत्व हा सहयोगिताव मदकम वैरसे बलपैम दनिवीमट हेतु वियति बवाई ओहु तवदुरटत संधान करन्ने मियातर दिनकट लोपुरा आसादितीन एक लक्ष असूदासक पवन वार्तावन अतर एतामत भयानक तत्वयक पव लोक सौख्य संविधाने निवेदने करनवा एम संविधाने पवसान्ने वैरसे सुलुकुट तकीम दरुणु प्रतिविपाक वलट मूल वियकी बवाय कोविड-19 हेवात नवे कोरोना वैरसे मेवन विट लोपुरा अनु देलक्ष दह अट दहस पंसी हेट पस दिनकुट आसादिने वी तिबेनवा सुय लबाती रोगीन संख्या हतलिस नम लक्ष हेटे दहस नमसी फनस देका वैरस आसादिने हेतुइन मरण हार लक्ष हेते हतर दहस नमसी हेट हयक वार्ता वनवा रोटवाल हा स्वयंपालन प्रदेश दिसी दहतुनक वैरसे व्याप्त वी अति बवाई लोक सौख्य संविधाने पवसान्ने जर्मनी मांश निष्पादन कर्मांतशाला नव आसादी हमी मत समग इराट गुडस्लो डिस्ट्रिक्ट के नवत वसादी बलदारी पियवर के नेतिबिनवा इम आसादित पोकुर मगिन देवन वटे वैरस व्याप्तियक एतिविह की बबटाई सौख्य अंश अनतुरु अंगवाने गुडस्लो डिस्ट्रिक्ट के तुन लक्ष हेट दहसक पमन जनतावक वेसन बव वार्ता विनवा दक्षिण कोरिया तुल देवन वटे वैरस व्याप्तियक आरंभ वी अति भव सौख्यांश निवेदने करनवा अद दिन तुलदी सोल नगरी नव आसादी तीन हतलिस दिनकू वार्ताऊ पवसंधान वैरस व्याप्तिय पालने कर नुगत होत इदिरी दिन कीपे अतुलतती दहस गणन कट वैरस आसादीनवनु अति भवटाई सोल नगराधिपति वर अनतुरु अंगवन्ने समाज दुरस्त भावे तबा गनी महा मुहुनु आवरण पिलिबंद नीति यलि पनमीम पिलिबंदव सलका बलन भवद ओहु पवसा सिटिया गत ऊपै विसीहतरट चीने नव आसादितीन विसी देदिनकु वार्तावनवा इन दहतुन दिनकु हमुवी अति बीजिन नगरेन ए समकम मेदक्वा बीजिन नगरेन वार्तावी अति आसादितीन संख्याव 249क बव बीजिन बलदारी निवेदने करनवा अमेरिकावे वार्तावन कोरोना मरण संख्याव लक्ष 20त 40त अतर अगेयक गनु अति बवट जनाधिपति डोनाल्ड ट्रंप पवसनवा मेवन विट इरट कोरोना मरण संख्याव 120000 इक्मवा तिबिनवा मे अतर दिन सीएकट अधिक कालेकट पशु सामान्य जनकटयुत संधा न्यूयॉर्क नगर अद सिट विवृतवनवा सापु संकीर्ण कुंडा कपन स्थानी दिगु पोलिम दकिन लबिन बवाई वार्ता वाने आपन शाला तुल सिट आहार गनीमित अवसर लपाती तिबिनवा टेक्सास आंडुकार ग्रेट एबर्ट पवसाने वार्तावन आसादितीन संख्याव इहलकेद प्रांतिय नवत वसा देमीमित किसिदु सूदानमक नोमेति बवाई अद दिन मेक्सिकोवे उपत लभ न्यून दर अंतिकुट वैरसे आसादिने वी अति पव सौख्य अंश संधान करनवा एमिन्म गत ऊपै विसी हतरट वैडिम कोरोना मरण संख्यावक वार्ता वी अते मेक्सिकोवेन मार्तु मासे सिट क्रियात्मक ओ निरोधायन नीति मे मस तुल दी लिहिल किरीमिट पियवर गनु अतर ए समकाई वार्तावन आसादितीन संख्याव इहलकोस अते हिटपु अमातिवरुन वन राजित सेनारत्न अर्जुन रणतुंग सह जनता विमुक्ति पेरमुने नायक अनुर कुमार दिशा नायक महत्रुन देशपालन पलिगलीं पिलिबंद सोयाबलन जनाधिपति कोमिसम हमुवे अद पेनी सिटिया ए एवंगार्ड सिद्धिय संबंधेन एम कोमिसम हमुवे पेनी सिटिन लेस पसुगियदा कोमिसम निकुत कल नोतीसियट अनुवाय
එවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා පෙනී සිටින් ප්‍රකාශ කළේ පසුගිය කාලය තුල තමන්ට දේශපාලන පරිගණීමක් සිදු වූ බවයි. ඊට අදාළ වග උත්තරකරුවන් 17 දෙනෙකුට කොමිසම හමුවේ පෙනීසින් ලෙසට නොතිසි නිකුත් කෙරුණා. ඒ අනුව හිටපු අමාත්‍යරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණවත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරණ මහතුරුන් කොමිසම හමුවේ අද පෙනී සිටියා. කෙසේ වුවත් නොතීසි නිකුත් කර තිබූ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් නිල්රුක්ෂී වික්‍රමසිංහ ඩයස් මහත්මිය අද දිනේ පැමිණීමට නොහැකි බව කොමිසමට ලිඛිතව ඉදිරිපත් කර තිබුණා. සාක්ෂි ලබා දීම සඳහා සිතාසි නිකුත් කෙරුණු හිටපු සොලිස්ටර් ජෙනරාල් සුවත ගම්ලත් මහතාද කොමිසම හමුවේ අද පෙනී නොසිටි අතර ඔහු ඉදිරි දිනයකදී කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තනු දුන්නා. ජනාධිපති කොමිසමට සහාය දීමට නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර සිටියදීත් එහි සමාජිකයෙකු නොවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් විකුම්ද ආම්ප්‍රෝ මහතා කොමිසම හමුවේ කරුණු දැක්වීමට ඉදිරිපත් වූවද සභාපති විනිසුරවරයා ඊට අවසර ලබා දුන්නේ නැහැ. කොමිසමට සහාය දෙන නීතිඥ මණ්ඩලයේ සමාජිකයෙකු නොවන අයෙකුට කොමිසම හමුවේ කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බවයි සභාපති විනිසුරවරයා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් විකුම්ද ආපෘ මහතා දිගින් දිගටම යම් කරුණක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියේදී සභාපති විනිසුරවරයා අවවාද කළේ කොමිසමේ නියෝගවලට අවනත නොවන්නේ නම් අභියාචනාධිකරණයට පැමිණිලි කරන බවයි. අපි කළා තියෙන වැරද්ද තමයි ඒ පුද්ගලික සමාගමට දෙන බිස්නස් එකක් අපි රජයට නීත්‍යානුකූලව රජයට ලබා ගත්තා. එතකොට ඒකේ වටිනාකම මාසෙකට ඒ නිසා රජයට ලැබුණා ඩොලර් මිලියනයක ලාභයක්. ඒක තමයි මේ අපිට තියෙන වැරද්ද. අපි යුතුයකමක් හැටියට ඇවිල්ලා තියෙනවා. තමන්නාසලා දකින්න ඇති නීතිපතිතුමා මොනවද දීලා තියෙන නියෝගය කියලා. මම නම් හරි ආඩම්බරයි. මේ රටට එන මුදලක් එක ආයතනයකට යන එක වෙනුවෙන් විරුද්ධව කතා කරපු කීප දෙනෙක්ට අද කදවලා තියෙනවා. එම නම් කිරීමට අදාළ ප්‍රකාශ සහ අනිකුත් ලේඛන සියල්ල අප විසින් ඉල්ලා සිටියා. මෙම කොමිසම් සභාවට මෙම එවන්ගාඩ් සිද්ධිය විභාගයට ලක් කළ හැකිද කියන ප්‍රශ්නයත්, ඒ වගේම නීතිපතිතුමා විසින් මේ පිළිබඳ ලබා දී තිබෙන නිර්දේශයන් පිළිබඳවත් අවධානය යොමු කොට ඉදිරියේදී මෙම කොමිසම් සභාවේ ක්‍රියාන්විතයට සහභාගී වෙනවද නැද්ද කියලා තීරණ ගැනීම නියමිතව තිබෙනවා. අපේ නීතිඥයන් සමග සාකච්ඡා කිරීමේ තම රජයක් යටතේ කාන්තා හිංසනය වැළැක්වීම සඳහා නීති දැඩි කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම කාන්තාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි රජයේ පිහිටෙව්වම කාන්තා හිංසනයට විරුද්ධව දැඩි නීති ගේනවා. කාටවත් තමුන්නාන්සලාට අතවර හිරිහැර කරන්නට අපි ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම ළමා හිංසනයට විරුද්ධව තියෙන නීති අපි තද කරනවා. දෙන්න තියෙන දඩුවම් ප්‍රමාණය අපි ඉහළට ගෙන යනවා. අපි කාන්තා සෞඛ්‍ය පිළිබඳව අපි අපේ විශේෂ අවධානය එදා ජනාධිපතිවරණයේදී කිව්වහම බොහෝ දෙනෙක් හිනා වුණා කාන්තා සෞඛ්‍ය ගැන. නමුත් අද මොකද්ද නව ශ්‍රීලන්තේ අගමැතිතුමිය කරලා තියෙන්නේ? නව ශ්‍රීලන්තේ අගමැතිතුමිය පාසල් යන දැරියන්ට විශේෂ සෞඛ්‍ය සහන ලබා දීම එතුමිය නොමිලේ ක්‍රියාත්මක කරනවා. විවිධ යෝජනා චෝදනා මේ දිනවල දේශපාලන වේදිකාවේදී ඉදිරිපත් වනවා. මහමැතිවරණ ආසන්න වන විට ඉදිරිපත් වන එවැනි චෝදනා සහ යෝජනා කිහිපයක් ප්‍රභාකරන්ට ගිහිල්ලා අතට අත දීපු රවුෆ් වකීම් අද ඉන්නවා සජිත් ප්‍රේමදාසත් එක්ක. ප්‍රභාකරන්ගේ පොංගු තමිල් උත්සවවල ගිහිල්ලා කතා පවත්වපු මනෝ ගණේෂන් අද ඉන්නවා සජිත් ප්‍රේමදාසත් එක්ක. එතකොට ඒ නිසා ප්‍රභාකරන් එක්ක මේ රට බෙදීමට ඩීල් දාපු අය අද සජිත් ප්‍රේමදාසලත් එක්ක රනිල් වික්‍රමසිංහලත් එක්ක ඉන්නේ. මගේ අකුරැස්ස මැතිවරණ කොට්ටාසී යමම අකුරැස්ස බලමණ්ඩලයේ පැවැත්වුවා සමග ජන බලවේගී. සමස්ත ශාලා පුරාම ජනතාව හිටියා. එක්සත් ජාතික පක්ෂයේ මගෙන් පස්සේ පත් කරපු සංවිධායකතුමාට 10 දෙනෙක් එකතු කරගන්න බැරි වුණා. ලැජ්ජයි කියන්න 8 දෙනයි හිටියේ.
එක්සත් ජාතික පක්ෂය කියන මහා වෘක්ෂය පළදාවක් නැති විරච්ච ගහක් බවට පරිවර්තන වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙරටේ ජනතාවගේ ජනමතය දැහුම්කන් දුන්නේ අපි ග්‍රාමධාරිව සම 14 10 ප්‍රකෝටි ගානක ක්‍රියාකාරීත්වයක් කරාට පස්සේ අපිව පරාජයට පත් කළා තිබෙනවා. රණවිල වික්‍රමසිංහ මැතිතුමා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ ලක්ෂ 10ක් ගෙවලා සූදානම් වුණේ ගැළපෙන නොගැළපෙන කණ්ඩායම් එකට වාඩි කළා. ඒ කණ්ඩායමට අවස්ථාව දෙන ජනාධිපති අපේක්ෂේ තෝරක්. දැන් එහෙම අවස්ථාවක අපේ කණ්ඩායම තුම්මං අන්දි වලට පැනලා ගියා මමයි ජනාධිපති කියලා. එතකොට අපි පරාජයට පත් වුණා. අද එක්සත් ජාතික පක්ෂයේ නියම එක්සත් ජාතික පක්ෂයේ තියෙන්නේ පිටකෝට්ටේ නෙවෙයි ඇතුල් කෝට්ටේ. සිරිකොත මන්දිරයත් ඒ වගේම අලියත් පක්ෂ බෝඩ් එකක් තියාගෙන ඉන්න සුළු පිරිසකෙන් සත්‍ය තේරුම් ගන්න අද විශාල පිරිස සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සමගි ජන බලවේගයත් එක්ක කව් වෙන වෙලාව. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම දැන් අභියෝග කරනවා. පුළුවන් නම් මේ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙන්න කලින් ගොන් කතා පහකට වඩා නොකියා ඉන්න. තාවම කිව්වේ දෙකයි. එතුමාට ජනතාවගේ දුක දැනෙන අමුතු නාරයක් තියෙනවා කියන එක. මේ ලෝකයේ කිසිම ස්නායු විශේෂඥේ කිසිම මිනිසෙක්ගේ දුක දැනෙන විශේෂ නාරයක් තියෙනවා කියලා හොයාගෙන නැහැ. ඒ නිසා අපට දැන් සාධාරණ සැකයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා යනු මෙරට ජනතාව අතර සැරිසරන පිටසක්වල ජීවියෙක් කියලා. ටෙලිෆෝන් කණ්ඩායමයි අලියාගේ කණ්ඩායමයි මෙවැනි බෙදීමකට ගිහින් තිබෙන්නේ ඕන් විශාල පරාජයකට පත් කරනු ලැබීම් ඒ සඳහා මේ රටේ අති විශාල බහුතර ජනතාව ඔවුන්ට විරුද්ධ වීම පිළිබඳ ප්‍රශ්නය ගැන ඔවුන් තුල ඇති වුණු විවාදය අතරබගත්තු සමගි ජන බලවේගයට අමු කැවිලා ඔවුන් දන්නවා දැන් ඔවුන්ගේ අනාගත දේශපාලනයේ ඊටාම අවිනිශ්චිතයි දුරගතනේ මංගල සමරවීර දැන් විසන්ධි වෙලා දුරගතනේ තව එක එක අපේක්ෂකයෝ දවසින් දවස විසන්ධි වෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් තරඟ කරන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක වඩාත්ම හාස්‍යෝත්පාදක නායක කියවීමේ පිපාසාවෙන් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා පෙළෙන්නේ. අපි යනවා අපි සිරිකොත අල්ලනවා සිරිකොත අපේ තමයි කියලා කියන කෑගහන උන්නහලට අපි අභියෝග කරන්න පුළුවන් නම් හෙට උදේට සිරිකොත ගේට්ටුවෙන් එහාට ගිහිල්ලා මෙන්න අපේ සිරිකොත කියලා පෙන්නන්න. එක අයියා කෙනෙකුට පුළුවන් නම් යන්න. ගියක් ගමන් අනිවාර්යෙන්ම අයිතු ඇතුල් වීම යටතේ නීතියානුකූලව පොලිසියෙන් කටයුතු කරනවා. මොකද හේතුව ඒගොල්ලෝ දැන් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝ නෙමෙයි. දැන් ඒගොල්ලෝ ජාතකයක් නැති ඕපපාතික ටෙලිෆෝන් එකක් බවට පත් වෙලා තියෙනවා. මේ සමගින් ස්වාධින් රූපහණි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.